ජාතික ජනබල වේගය හැටියට ඔන්ලයින් පනතට එරෙහිව නඩුවක් පැවරුවා. ඒ වගේම අපි අපේ නීතිඥ කණ්ඩායම අද හවස් වෙනකොට ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිවත් නඩුවක් සූදානම් කරලා තියෙනවා. ඒ දෙකම මගේ නමින් අපි ඉදිරිපත් කරනවාද. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඇත්ත වශයෙන්ම අධිකරණය මේ වෙලාවේ ජනතාවගේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මේ මර්ධනය කරන්න ගන්න ඒ උත්සාහයට මැදිහත් වෙයි කියලා සාධනීය මැදිහත් වීමක් අපි අධිකරණයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම පැහැදිලි අතිශයින්ම අස්ථාවර හැකි තමන්ගේ නොහැකියාව මතේ ඉතාමත්ම බියට පත්වෙච්ච ආණ්ඩුවක් ජනතා මතයට හොඳටම බය වෙලා ඉන්නේ. ජනතා මතය මර්ධනය කරන්න තමයි මේ ගන්න සෑම උත්සාහයක්ම ඔවුන්ගේ නොහැකියාව වහගන්න, ඔවුන්ගේ දූෂණය, වංචාව, දේශපාලන අවලංගුභාවය වහගන්න මේ වෙලාවේ ඔවුන් දන්නවා ඔවුන්ට තියෙන එකම අවිය මර්ධනය කියන එක. මොකෝ ජනතාව ඔවුන්ට විරුද්ධව දැන් ඉදිරියට එනවා, ජනතාව ඔවුන්ට එරෙහිව සංවිධානාත්මකව ඉදිරියට එනවා. ඉතින් මේ පනත් හරහා කරන්නේ ජනතාවට ව්‍යවස්ථාවෙන් ආරක්ෂා වෙච්ච තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත්, තොරතුරු ලබා ගැනීමේ අයිතියත්, ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ තමන්ට සංවිධානය වීමට තියෙන අයිතියක් තමයි මේ පනත් සියල්ලම හරහා මේ මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. අපි හිතන්නේ ඒකට අධිකරණයේ ඉඩ දෙයි කියලා. අනිත් එක මේ පනත් වලට එරෙහිව ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ජාතික ජනබල වේගය හැටියට අපි ගන්නවා. මේ පනත් ක්‍රියාත්මක වෙන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. මොකද මේවා ජනතාවගේ මුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදී රටකට අත්‍යවශ්‍ය සහ රැකගත යුතු ප්‍රධාන මූලික දේවල්. තොරතුරු ලබා ගැනීමත් අද දවසේ අපි දන්නවා සමාජ මාධ්‍ය කියන්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ ඒ මාධ්‍ය භාවිතාවම වෙනස් වෙලා තියෙන්නේ. ජනතාවට දැන් පුළුවන් ඒ මාධ්‍යයට මැදිහත් වෙන්න, තොරතුරු බෙදා ගන්න, තොරතුරු නිර්මාණය කරන්න. එතකොට ඒ අයිතිය අපි රැකගත යුතුයි. එතන ඒ සාකච්ඡාව, ඒ යන සංවාද කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත් වීමට අවශ්‍ය දෙයක්. මේ ආණ්ඩුව හිතනවා නම් ප්‍රජාතන්ත්රවාදය කියන්නේ සීමා සහිත දෙයක් කියලා. මේ මැතිවරණයකට ගිහිලා ඡන්දය ප්‍රකාශ කිරීම විතරයි ප්‍රජාතන්ත්රවාදය කියලා. දැන් ඒකත් ඇත්තටම මේ ඒ අයිතියත් මොවුන් උදුරාගෙන තියෙන්නේ. දැන් ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට අත්‍යවශ්‍ය වන මේ තොරතුරු ලබා ගැනීම, තොරතුරු බෙදා හැරීම සහ ඒ තොරතුරු අනුව සංවිධානය වීමට තියෙන අයිතිය තමයි මේ මර්ධනය කරන්න බලන් ඉන්නේ. ඒකට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.